අද අටවෙනිද ඉතින් අපි බැච් ෆොටෝ දවස. අපි කැලණි කැම්පස් එකේ සෝෂල් සයන්ස් ඇන්ඩ් හියුමනිටීස් ෆැකල්ටි දෙකේම ළමයි අද විත් ඉන්න අපේ බැච් ෆොටෝ එක ගන්න. ඉතින් අවුරුදු 4ක් කැම්පස් එකේ ඉඳලා මේ යන්න ලෑස්ති වෙන වෙලාවෙ මේ එකතු කරගන්න මතක ටික තමයි අපේ ජීවිත කාලෙම තියෙන්නේ. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා එන්න අපිත් එක්ක ඇවිල්ලා අපේ ෆොටෝ ඩේකත් එක්ක එකතු වෙන්න කියලා. සිව්වසරක සරසවි ජීවිතයේ අවසාන මතක එකතු කරන දවස් තමයි මේ ගෙවෙන්නේ. ඒ කියන්නේ අපේ සමූහ ඡායාරූපය ගන්න දවස් තමයි මේ ගෙවෙන්නේ. ඒකට අපි පෙබරවාරි 14 ඉඳන් 2019 පෙබරවාරි 14 ඉඳන් කැලණි විශ්වවිද්‍යාලයට අපි ඇවිල්ලා උපාධියක් හදාරන්න ඇවිල්ලා ලංකාවේ හතර දිබ්බාගේ ඉඳන් ආපු ළමයි හැමෝම එකට එකතු වෙලා එක පොකුරක් විදියට එකට එකතු වෙලා ගමන් කරපු අවුරුදු 4ක අවසාන දවස් කීපය තමයි මේ අපි ගත කරමින් ඉන්නේ. අද අපේ බැච් ෆොටෝ එක ගන්න දවස. අපි හැමෝටම කාලයක් ගෙවෙනවා දැනෙන්නේවත් නැතුව අවුරුදු 4ක් ගිහි. ඒ කියන්නේ අපේ සරසවි ජීවිතේ අපි පාර අවසානෙටම ඇවිල්ලා කියලා දැනෙන්නේ අද වගේ දවසකට අපි හැමෝම එකතු වෙද්දී. රටේ එක එක තැන්වලින් ආපු ලස්සන යාළුවෝ ටිකක් අපට හම්බ වුණා. ඇත්තටම අපට ගොඩාක් දුකයි. අපි හිතනවා මේ කොටු 4කට සීමා කරන්න හදන මේ ෆොටෝ එකෙන් අපේ ලස්සන යාළුකම බැඳීම අපි හැමෝටම සුන්දර මතකයක් කියලා හැමෝගෙම ගෙදරක තියෙයි කියලා. මානව ශාස්ත්‍ර පීඨයේ හා සමාජ විද්‍යා පීඨයේ බැච් ෆොටෝ එක ගන්න දවසමයි අද. එතකොට අද කට්ටියම සතුටින් අපේ සිව්වසරක සුන්දර දවස අවසාන දවස් ටික මේ විදිහට කට්ටිය සතුටින් බැච් ෆොටෝ එක ගන්න දවස තමයි අද. අද ගොඩක් සතුට දවසක් කට්ටියට.
අද විශ්වවිද්‍යාල ජීවිතේ අපිට වැදගත්ම දවසක්. ඒ කියන්නේ අවුරුදු 4ක් එකට ඉඳලා අවසාන බැච් ෆොටෝ එක සෝෂල් සයන්ස් එකයි හියුමනිටීස් එකයි ගහනවා. ඉතින් දුක සතුට කරදර හැම එකක් මැද මේ ගෙවපු ජීවිතේ හොඳම දවස අද. ඉතින් ලංකාවේ හැමදෙස්සම අපි යාළුවෝ හැමෝ එක්කම මේ වගේ දවසක් ගත කරන්න ලැබෙන කියන්නේ ඇත්තටම සතුටුයි. එකට කැලණිකන්ද නැගපු අපට දැන් වෙන වෙලා යන්න කාලය ලැබිලා තියෙනවා. බොහෝ එකතු වීම් මැද්දේ, බොහෝ වෙන්වීම් මැද්දේ, දුකින් හෝ සතුටින් ඒ සියල්ල දරාගෙන අපිට වෙන්වීමට කාලයයි මේ. ඉතින් ඔබ සැමට සුභ ගමන්. ලංකාවේ හතර දෙසින්ම එකට ඇවිල්ලා එකට කැලණිකන්ද නැගලා අදට අවුරුදු 4ක් ගෙවිලා ගිහිල්ලත් ඉවරයි. ඉතින් මේ අපේ අවුරුදු 4 ගෙවලා මේ ඇවිල්ලා තියෙන අන්තිම මොහොතට යන්න කාලය එළඹිලා දැන්. ඉතින් අද දවස අපේ වැදගත්ම දවසක්. අපේ මතකයට අපේ මේ අවුරුදු 4 මතක තියාගන්න අලුත් මතකයන් එක් කරපු දවස අද. ඉතින් හැමෝටම කැලණිකන්ද බැහැලා යන නැගපු හැමෝටම සුබ ගමන් කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ අනාගතයක්. අද කැලණිය විශ්වවිද්‍යාලයට හරි අමුතු. ඒ වගේම තමයි ගොඩාක් ලස්සන දවසක්. ඒ තමයි 2017 2018 බැච් එක විසිර යන්න ඉතාමත් කෙටි කාලයක් තමයි තියෙන්නේ. ලස්සන දවස ලස්සන කරගන්න ගොඩාක් අය උදේ පාන්දරම හරි ලස්සනට ඇඳගෙන ඒ වගේම තමයි හැමෝගෙම මතක අරගෙන කැලණියට ආවා. ඉතින් මේකෙදි කලින් බැච් වගේම අපේ අලුත් බැච් එක, ඒ කියන්නේ 2017 බැච් එක යන්න ඔන්න මෙන්න ඉන්න බැච් එක හරිම ආදරෙන් ආවා. ඉතින් ගොඩාක් ස්තුතියි. අද ලස්සන වැඩක්, ලස්සන දවසක් කැලණියට. Good morning. අද 4 මාසේ 8 වෙනිදා. ඊයේ දවසත් අපි ෆොටෝස් ගත්තා. අද දවසේ ගන්නවා. අවුරුදු 4කට පස්සේ අද මේ ගන්න ෆොටෝ එකක් තමයි අපිට අවසානට ඉතුරු වෙන්නේ. පහුගිය අවුරුදු 4ටම අපි මොනවද කරේ, අපිත් එක්ක හිටියේ කවුද, අපි අවසාන කාලේ කොච්චර දුරකට මේ දේවල් ඉතුරු කරගෙන තියෙනවද හැමදේම මතක් කරගෙන අපිට ඉතුරු වෙලා තියෙන මේ ෆොටෝ එක. ඉතින් ඊයේයි අදයි දවස් දෙකම තියාගත්තේ අපි ෆොටෝස් ගන්න. මේ පේන ඇති යාළු හැමෝම හැමතැනම ෆොටෝස් ගන්නවා එක 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 විදිහට. අපි කැලණියට ආවේ කිසිම කෙනෙක් වඳුරන්නේ නැතිව. හැබැයි මේ අවුරුදු 4 ඉවර වෙන අද මේ අන්තිම දවසේ කොච්චර මිනිස්සු අඳුරගෙන ඉන්නාද කියන එක හොඳටම පැහැදිලි වෙන දවසක් කියලා ගන්න ඕනේ. ස්තුතියි.
සුබෝදෑසනක්. 2017 වසරේ ආපසු සස්පල විභාගයේ සූදානම් වෙලා එකට පෙනී ඉඳලා 2019 පෙබරවාරි මාසේ 14 වෙනිදා අපි කැලණිය විශ්වවිද්‍යාලයේ සරසවි වරම් ලබාගෙන කැලණිය විශ්වවිද්‍යාලයේ මේ කන්දරගෙන. එදා ඉඳන් හරියටම වසර 4ක් පුරාවටම විවිධ අත්දැකීම් ලැබලා විවිධ ප්‍රසංග ඇතුලේ විවිධ කලා වැඩ ඇතුලේ විවිධ මට්ටමේ දේවල් ඇතුලේ අපි ලැබපු අත්දැකීම් බොහොමයි පන්නරේමටයි. ඉතින් ඒ පන්නරේ අත්දැකීම් සියල්ලම එක් කැටි ගොඩ ගනිමින් අපි මේ වසරේ තවත් මාසයකට ආසන්න කාලයකින් මේ කැලණි කම්ද බහලා යන්න සූදානමින් ඉන්නවා. අපිට හම්බෙච්ච අත්දැකීම්, අපිට හම්බෙච්ච දේවල්, අපි මේ කැලණි කන්දෙන් ගත්ත දේවල් මොනවද කියලා ඔබට මට අමුතුවෙන් කියන්න ඕන නෑ. මොකද වසර 4ක් පුරාවටම අකන්නවත් මේ සරසවි භූමියේ රැඳී හිටියා. ඉතින් ආදරණීය සහෝදරත්වය අපිට සමුගෙන යන්න තව කෙටි දින කිහිපයක් පමණයි තියෙන්නේ. මේ සමූහ ඡායාරූපය ගන්න අද දිනේ වෙනකොට අපිට තවත් මාසයකට ආසන්න කාලයක් පමණයි ඉතිරිලා තියෙන්නේ මේ කැලණි කන්දේ රැඳෙන්න. ඉතින් ඔබ සැමටම ජය වේවායි කියන ප්‍රාර්ථනාවත් එක්ක, ඔබ සැමගේම අනාගතයන් සුබදායි වේවායි කියන ප්‍රාර්ථනාවත් එක්ක අවසරයි කැලණියම් මේ බැස යන්නට. අපි මේ විදිහට සමුගන්නම්. මේක සමු ගැනීමක් නෙවෙයි, මේක තවත් ජීවිතයක ආරම්භයක්.